அட்டவணையோட பேத்தின மேவர விசேஷ லோகக்குசலான கிரிக்கெட் தரங்காவளியே அவசான மகாதரங்க சந்தாதன் சியல்ல சூதானாம் ஏ அணு அவசான மகாதரங்க சந்தா சுதுசுகம் லபாகின திபென்னே பாகிஸ்தான் கண்டாயம் சா இங்கிலாந்து கண்டாயமாய் மேம கண்டாயம் தேக்கம மீட்ட வசர திகட்ட பேர எனாம் எக்தாஸ் நமசி அணு தேக்கேதி பந்துவார பணஹா எக்தின கிரிக்கெட் லோகக்குசலான தரங்காவளியக்கதி அவசான மகாதரங்கக்கதி ஹாமோய் திபெனவா ඒ හැමෝමත් සිදු වී තිබෙන්නේ මෙවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගයේ පැවැත්වෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වීමත් විශේෂත්වයක්. පාකිස්තාන කණ්ඩායම මෙවර සුපිරි 12 වටේ ක්‍රීඩා කළේ දෙවන කාණ්ඩයේ ගෲප් 2 වල. එහිදී ඔවුන් ලබාගත් ජයග්‍රහණ ගැන කතා කළහොත් ඒ කියන්නේ ඔවුන් අවසන් මහා තරගය සඳහා පැමිණි ගමන පිළිබඳව සලකා බැලුවහොත් ඔක්තෝබර් 23 වෙනිදා ඉන්දියාව සමග පැවති තරගයේ නවුන් කඩලු 4ක පරාජයක් අත් කරගත්තා. ඒ වගේම මෙම තරගාවලියේ පෙරලිකර ජයග්‍රහණයක් අත් කරගනිමින් සිම්බාබ්වේ කණ්ඩායම ඔක්තෝබර් 27 වෙනිදා පැවති තරගයේදී 1,00,000 පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් කළා. ඉන්පසුව පාකිස්තාන කණ්ඩායම සහභාගී වූ තරග 4න්ම ජයග්‍රහණය කළා අවසන් පූර්ව තරගය ඇතුළුව. යනු ඔක්තෝබර් 30 වෙනිදා ඔවුන් නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කළා කඩලු 6කින්. නොවැම්බර් 3 වෙනිදා දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කරලා ලකුණු 33කින් ඩක්වර්ත් ලූයිස් න්‍යායට අනුව හේතුව වර්ෂාවෙන් බාධා ඇති වූ නිසා නොවැම්බර් 6 වෙනිදා වුන් බංග්ලාදේශයේ පරාජයට පත් කරලා කඩලු 5කින් ඊට අමතරව අවසන් පූර්ව තරගයේදී නොවැම්බර් 9 වෙනිදා නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරලා කඩලු 7කින් ඒ වගේම මෙම අවසන් මහා තරගයේ දක්වා පැමිණි එංගලන්ත කණ්ඩායමේ ගමන් මග ගැන සලකා බැලුවහොත් සුපිරි 12 වටේදී ඔක්තෝබර් 22 වෙනිදා ඇෆ්ගනිස්තාන කණ්ඩායම පරාජයට පත් කරා කඩලු 5කින්. ඒ වගේම 26 වෙනිදා ඔවුන් අයර්ලන්තය ඉදිරියේ පරාජයට පත් වුණා. හේතුව වර්ෂාව නිසා ඩක්වර්ත් ලූයිස් ක්‍රමයට අනුව තමයි එහි ප්‍රතිඵලය ලබා දුන්නේ. ඔක්තෝබර් 28 වෙනිදා එංගලන්ත කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමග පැවති තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුවා. ඊට පසු නොවැම්බර් 5 වෙනිදා ඔවුන් නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරා ලකුණු 20කින්. ඊට පසු නොවැම්බර් 5 වෙනිදා එංගලන්ත කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව පරාජයට පත් කළා කඩලු 4කින්. ඉන්පසු ඔවුන් මුරුදුන් අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව පරාජයට පත් කරමින් කඩලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත්තා. කෙසේ වෙතත් කලින් සඳහන් කළ පරිදි පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම 1992 එක්දින ලෝක උසුලාන තරගාවලියේ අවසන් මහා තරගය සඳහා තරඟ වැදුණා. MCG ක්‍රීඩාංගණයේදී මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එහිදී පාකිස්තාන කණ්ඩායම ලකුණු 22කින් එංගලන්තය පරාජය පත්කොට 1992 ලෝක ශූරින් බවට පත් වුණා. ඉතින් එම ක්‍රියාව නැවතත් කරන්නට පාකිස්තානට හැකි වේද කියන කාරණය තමයි අපි බලා සිටින්නේ. කෙසේ වෙතත් දැන් ඔබට දැක ගන්නට පුළුවන් මෙවර තරගාවලියට සහභාගී වූ සියලුම කණ්ඩායම්වල තරඟ ප්‍රතිඵලයන් සිදු වුණේ මේ ආකාරයටයි.